තොන් දිංජින් දොයින්තරික්කට හඬට දමාන එක නා. ඊට කෙල්ලෙක් එල්ලේ. සම්බන්ධක පටක රුධිර වාහිනී වසා වාහිනී ස්නායු පූරක පටක අපිච්ඡද ගැලවිලා කුණු වෙලා කුණු ලේ මිශ්‍රව හිසට ඉඹුල්පත්ද පයට කොහොමපත්ද ඒවද නෑ මොකද්ද ඔය ඔසප් දවස් තියෙන්නේ ගෑනු ළමයින්ගේ ඔසප් දවස් 4 5ක් වෙන්න පුළුවන් සමහර ළමයින්ට 10ක් තියෙනවා ඊට පස්සේ ඊළඟ ඔසප් සයිකල් එක එන්නේ ඈත සාමාන්‍යයෙන් එන්නේ 28යි 28යි එහෙමනේ මේක එහෙම නෑ 28යි නෙමෙයි ඔන්න උනා ඈ මාස දෙකයි මාස දෙකමාරයි හැබැයි ඔසප් දවස් තියෙනවා 10ක් හතක් තේරෙනවා ඔන්න ඔසප් වේදනාව තියෙනවා ඒ දවස්වල. ඒ කියන්නේ මේ 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 ගර්භාෂයේ ඇතුළ ආස්තරනේ එන්ඩෝමෙට්‍රියම ගැලවිලා යනවා. සම්බන්ධක පටක රුධිර වාහිනී වසා වාහිනී ස්නායු පූරක පටක අපිච්ඡද ගැලවිලා කුණු වෙලා කුණු ලේ මිශ්‍රව හිසට ඉඹුල්පත්ද පයට කොහොමපත්ද ඒවද නෑ මොකද්ද කුණු කුණු ලේද ඇතිව යෝනි මාර්ගය හරහා එළියට එනවා තේරෙනවා ඒ දවස් හරි අමාරුයි ලු අපි දන්නේ නැහැ අහලා තියෙන විදිහට අමාරුයි අමාරු වෙන්න එපැයි යකෝ දැන් මේ පටක ඔක්කොම ගැලවිලා යනවා ඉන්න බෑ සනීපයක් දැනෙනවද පාන අමාරු වෙන්න එපැයි නේද ඉතින් ඒ නිසා එහෙම දුකක් ස්ත්‍රීත්වයත් එක්ක එනවා මේක ගැලවිලා ගියාම මේ හොඳට බලන්න මේක ආපහු හදවන්නේ ඩිම්බකෝෂයෙන් මට ඔක්කොම කලින් කියන්නේ මේ ඩිම්බකෝෂයේ මේ පළවෙනි දවස් 14 මේ පළවෙනි දවස් 14 බයි වෙන්න එපා. අපි වෙලා තියෙනවා. හරි. පළවෙනි දවස් 14 මට පේන්න උරලස බලන්නේ. 14 ඩිම්බ කෝෂයට බලපාන හෝමෝනයක් කියන්න මගේ පුංචි යාළුවෝ FSH. පුංචි යාළුවෝ ඊට පස්සේ මේ ඩිම්බ මෝචනය කරන්නේ කවුද පුංචි යාළුවේ? කෙල්ලෙක්? එල්ලේ. හරි. මෝචනය වුණාට පස්සේ පීත දේහය හැදන්නේ කවුද? එල්ලේ. ඔයේ. ඒ ඩිම්බ කෝෂය හැදලා එළියට දාන හෝමෝනද ඩිම්බ කෝෂයේ මත බලපාන ඒවාද? හොඳයි. ඩිම්බකෝෂයේ හදලා එළියට දාන ඒවා කියන්න බලන්න. පළවෙනි දවස් 14 ඊස්ට්‍රජන්. ඕ තොන් දින්ජින් දොයින්තරික්කට හඬට දමාන එක නා. ඊට පස්සේ ඊළඟ දවස් 14 හදන ඒවා කියන්න බලන්න. ඔව් සාමාන්‍යයෙන් ප්‍රොජෙස්ටරෝන් හැදෙනවා. ඊස්ට්‍රජනුත් හැදෙනවා මේ. ඒවා අපි පස්සේ හිමීට කතා කරමු. දැන් මේ ප්‍රමුඛ පෙළේ ටික බලමු ඈ. ඔය ඊස්ට්‍රජන් වලට තව නමක් කියනවා ඊස්ට්‍ර ඩියෝල්. ඔය කමන්නේ හරි. මොකද නම හයියෙන් කියන්නේ? ඊස්ට්‍ර ඩියෝල්. මේ පීත දේහ වලින් ප්‍රොජෙස්ටරෝන් අතරව ඊස්ට්‍රජනුත් හදනවා. ඒක පස්සේ අපි කතා කරමු. මෙන්න බලන්න වෙන්න යන වැඩේ. වෙන්න යන වැඩේ බලන්න. ගර්භාෂ විත්තිය ගැලවිලා ගියා. අයියෝ. ඔන්න දැන් දවස් 4ක් විතර යනවා. හරි දැන් ගිහිල්ලා දැන් ඔන්න අර එන්ඩෝමෙට්‍රියම ඉතාම අඩුයි. දැන් මේක හදන්න එපැයි. කවුද හදන්නේ? මෙන්න එනවා.
මෙන්න එනවා මේ අයියා තමයි හදන්නේ මෙයා කරන්නේ මොකක් ප්‍රගුණණය කරනවද එන්ඩෝමෙට්‍රියම ප්‍රගුණණය කරනවා කලබල වෙන්න එපා අපි ආය හැදෙමු කියලා මෙයා එන්ඩෝමෙට්‍රියම හදනවා හදලා 14 වෙනි දවසේ කවුද එළියට ඉන්නේ තිම්බේ එළියට වෙලා මෙතන ඉන්නවා ශුක්‍රාණු වෙනකම් සංසේචනය වුණා කියහන්කෝ හැන්දේවි එතකොට මොකද වෙන්නේ එතකොට දැන් බෙදි 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 ඇවිල්ලා මොකක් වෙන්න ඕනද ඈ ආ මොනවාද අධිරෝපණය වෙන්න ඕන මොකක්ද එන්ඩෝමෙට්‍රියම අධිරෝපණය වෙන්න නම් මේ එන්ඩෝමෙට්‍රියම නිකන් ඔහේ තුනීවට තිබිලා පුළුවන්ද බෑ බෑ හොඳට වාහිනීමත්ව තියෙන්න ඕන ඒක ඕන වෙන්නේ පළවෙනි දවස් 14ද ඊළඟ දවස්වලද අන්නේ වාහිනීමත් කරන්නේ කවුරු විසින්ද ප්‍රොජෙස්ටරෝන් විසින් එන්ඩෝමෙට්‍රියම වාහිනීමත් කරනවා අන්න දැක්කද මේ ගර්භාෂය බලා කියාගන්නේ කවුද කවුද ගර්භාෂයේ බලා කියාගෙන තියෙන්නේ කවුද? දිම්බ කෝෂය. හැබැයි අපි හිතුවේ පින්තූරය අඳින දවසේ ගර්භාෂයේ තමයි මොනව බලා කියාගන්නේද? දිම්බ කෝෂය. හරි? ඒක එහෙම නැහැ. ගර්භාෂයේ ඇතුලේ සිදුවීම් රෙගියුලේට් කරන්නේ කවුද? අපිට හිතෙන්නේ ඒක එහෙම නැහැ. නිකන් මේ සාක්කුවේ සල්ලි නැහැ වගේ පෙන්නගෙන ඉන්නවා වගේ අපිට හිතෙනවා. අපිට හිතෙන්නේ ගර්භාෂයේ විසින් තමයි කවුරු බලාගෙන ඉන්නේද? ඩිම්බ ഘോഷ. ඒකෙම නැහැ. ඩිම්බ ഘോഷ තමයි ගර්භාෂයේ බලාගන්නේ. මොන මොන හෝ මොනවලින්ද කියන්නේ? ඊස්ට්‍රජන්, ප්‍රොජෙස්ටරෝන්. පීත දෙහි නැති වුණොත් මොකද වෙන්නේ? කියන්නේ? ඊස්ට්‍රඩියෝල් සහ ප්‍රොජෙස්ටරෝන් මට්ටම් වැටිච්ච ගමන් ගර්භාෂාස්ත්‍රණය කියන්නේ? කියන්න බෑ නේද? අවුල් වෙනව නේද? ඊට පස්සේ අයි ගර්භාෂාස්ත්‍රණේ හොඳට නේද ගැලවිලා යයිද? ඒකනේ බම් මේ දවස් 28 කිට් වෙනකොට ආයේ ඔසප්පෙන්නේ. හැයි පීත දෙහි ටික ටික මොනවා වෙනවද? අඩු වෙලා යනවා. 28 වෙනි දවස් වගේ වෙනකොට මතකද අර පූසෙක් එහෙම කාමරේට ආපුවම වෙනදී? තේරුණාද? එතකොට මේ මේ හරියදී ආපහු ඔසප්පෙනවා. පැහැදිලිද කාරණේ? ඇයි මොනවල් මොන ලෙවල් එක අඩුද? ප්‍රොජෙස්ටරෝන් එහෙම ලෙවල් එක අඩුයි. කොබන්න මේ ගැන ළමයි දැන් මට කියන්න. ඔන්න ළමයෙක් පිළිසඳ ගන්නවා. ඒ අම්මගේ මොන දේහේ ආරක්ෂා වෙන්න ඕනද? මොන දේහේ ආරක්ෂා වෙන්න ඕනද? පීත දේහේ ආරක්ෂා වෙන්න ඕන මගේ අම්මේ. නැත්තම් මොකද වෙන්නේ? ළමයාත් එක්කම ඒක කරන්නේ HCG කියලා හෝමෝනයක්. මොකද හෝමෝනය? HCG Human Chorionic Gonadotropin. HCG ඒ HCG හැම වෙලෙම හැදෙනවා. අතිරික්ත මුත්‍රා වලට යනවා. මුත්‍රා වල තියෙන මොනවද? HCG. ඒකෙන් තමයි දැනගන්නේ අම්මෙක් ප්‍රෙග්නන්ට්ද කියලා. මෙහෙම බලපුවම HC අකුරු G පේන්නේ නැහැ. ඒක ටෙස්ට් එකක් තියෙනවා. ටෙස්ට් එකක් තියෙනවා. රයිට්. ලේමු. Introducing BioCupia mobile version. Now available at Play Store. First of all, open the Play Store. Type BioCupia in the search bar and click search. Tap BioCupia app logo and enter to app page. Download and install the mobile app. Open the BioCupia app and explore the journey of your success. An exploratory web space for the mass science enthusiast.